නැවතත් සටන දේශපාලන සංවාදය සමගින් ආරාධිතයන්ගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව දැන් හිමි වෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා. ඔබතුමාට අවස්ථිපල් මම ප්‍රශ්නය යොමු කරන්නේ මේ එක්සත් ජාතික පක්ෂයට. විශේෂයෙන්ම මෙතුමා ඇත්තටම පව් මෙතුමා නෙමෙයි හිටපු අමාත්‍යවරයෙක් වගේ හිටියානම් මෙතන පැහැදිලිව උත්තර දෙන්න තියෙන කාරණයක්. නමුත් කරන්න දෙයක් නැහැ, අපිට මේ ප්‍රශ්නේ එතුමාගෙන් තමයි යොමු කරන්න සිද්ධ වෙන්නේ. එක කාරණා දෙකක් මම එකවරම අහන්නම්. එකක් තමයි පසුගිය ආණ්ඩුව වෙලාවේ කරන ලද සංවර්ධන වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් ගම්පෙරළි ඇතුළු කරන ලද, මං හිතන්නේ ලොකු ව්‍යාපෘති ගණනාවක් කරේ නැහැ, කරපු අති බහුතරයෙන්ම මුදල් එකක්වත් ඒ ආයතනවලට ගෙවලා නැහැ. මේ අය ඇවිල්ලා අපිවත් හම්බෙනවා. විශේෂයෙන්ම මේ ඉදිකිරීම් සමාගම් විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙන බිලියන 130ක ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. එතකොට මෙච්චර මුදලක් ගෙවන්න නැතුව, කිසිම සැලසුමක් නැතුව ඒ වගේ සංවර්ධන ව්‍යාපෘති වලට ගියේ ඇත්තටම ජනතාව රැවට්ටීම සඳහාද, නැත්නම් ඇත්තටම පැහැදිලි වැඩපිළිවෙලක් අතේ ඇතුව ගියා නම් මුදල් තියෙන්න එපා. ඒ නිසා බොහොම පැහැදිලිව ඒ ප්‍රශ්නෙට උත්තරයක් අවශ්‍ය වෙනවා. අනික් කාරණේ තමයි මේ ආණ්ඩුවේ පත්තින් ලබා දීමේදී, දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පත්තින් ලබා දුන්නා, කිසි ගැටලුවක් නැහැ. ඒ අය කවුරුත් අයින් කරලා නැහැ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පත්තින් ලබා දීලා තියෙනවා. ඒ සෞඛ්‍ය කම්කරු ඇතුළු ඒ අය කිසි කෙනෙක් අයින් කරලා නැහැ. ඊළඟට ග්‍රාම නිලධාරී පත්වීම්, මේ වගේ උපාධාරී පත්වීම්, පහුගිය ආණ්ඩුවෙන් ලබා දුන්න අභ්‍යාසලාභී උපාධාරී පත්වීම්, මේ ඊයේ පෙරේදා ආර්ථික කටයුතු ඇමතිවරය හැටියට ගරු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශයෙන් ඒ 6000ක් ස්ථිර කරා. මතේ තියාගන්න, ඒ ඔබතුමාලා දුන්නේ, ඒ කට්ටිය මේ පහුගිය ආණ්ඩුවෙන් දුන්නේ ඒ කියලා මේ පැත්තකට විසි කරේ නැහැ. නමුත් ඔබතුමා පිළිගන්නවද නිවාස අමාත්‍යාංශයේ ඒ ලබා දුන්න මේ රැකියා විශාල ප්‍රමාණයක් ලබා දීලා තියෙන්නේ මාස 6ට සේවිස් එක කැඩෙන පරිදි? එතකොට උසනම් කම්කරු මිටිනම් උසනම් මුරකරු මිටිනම් කම්කරු කිය කිය ඒ ලබා දුන්න පත්වීම් නිසියාකාරයෙන් දුන්නා නම් අද මේ අර මම මුලින් කියපු පත්වීම් වල ඉවත් කරන්න බෑ වගේ මේ අයත් ඉවත් කරන්න බෑ නේද? ඒ වගේම මං තව අනිත්වර උද්ඝෝෂණය කරපු ඒ තරුණය අපිත් ඇවිල්ලා හම්බුණා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ යටතේ ගත්ත ඩෙංගු මර්ධන මේ සහායකින්. ඒ අයත් කිසිම ඔවුන්ගේ අනාගත සුරක්ෂිතභාවයක් හදලා නැහැ. ඉතින් ඒ වගේම සමෘද්ධි කාර්යාලවල බඳවගත්ත නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයත් නිසි ක්‍රමවේදයකට බඳවගන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ නීතියානුකූල ප්‍රශ්නේ මත මේ පදනම ඇවිල්ලා තියෙන්නේ. මොකද නැත්තම් අනිත් කොට සියලුම අය ඉවත් කරන්න ඕනේ දේශපාලන ස්ථාවරයක් නිසා නෙමෙයි. මම ඔබතුමයන් අහන දෙවෙනි ප්‍රශ්නේ තමයි, ඇයි ආණ්ඩුව සමේ කැබිනට් එකේ බලයක් තබාගෙන මේ අහිංසක තරුණ තරුණියන් රවට්ට වැඩගත්තේ? ඔවුන්ව ස්ථීර කරලා ඔබතුමාලට යන්න තිබ්බ නේද? මුලින්ම පළවෙනි ප්‍රශ්නයට ශීපාල උත්තර දෙන්න ඕනේ. අපි ගම්පෙරළි ඇතුළු සියලු වැඩසටහන් නිර්මාණය කරේ අපේ අතේ සල්ලි තියාගෙන, වගේම ඉදිරියටත් ඒ අවශ්‍ය පහසුකම් ආර්ථික වශයෙන් මහ භාණ්ඩාගාරයෙන් ලබා දෙන්න. දැන් මොවුන් මොකද්ද මේ ආණ්ඩුව ලබාගත්කම් කරේ? මොවුන් ප්‍රධාන වශයෙන් මේ රටේ ආර්ථිකය සූදුවක් බවට පත් කරා. ඒ සූදුව බවට පත් කරලා ඒකට ලන්සුති යන්න ප්‍රධානම හේතුව තමයි මොවුන් තීන්දුව තීරණය කරා ඊළඟ පාර පාර්ලිමේන්තු මැතිවරණයෙන් 3/2 බලයක් ලබා ගන්න ඕනේ. ඒ නිසා අහපු ප්‍රශ්නෙට නෙමෙයි. නෑ මම උත්තර දෙන්න තප්පර දෙන්න. නෑ මම අහපු ප්‍රශ්නේ. දැන් ඔබ අහන්නේ සල්ලි තිබ්බද නැද්ද කියලා. නෑ නෑ නෑ. 2005 වැඩ කරපුවාට ඇයි ගෙව්වේ නැත්තේ කියලා. කෙටියෙන් ප්‍රශ්නේ මට අහන්න. කෙටියෙන් උත්තර දෙන්න. ඔව් මට උත්තර දෙන්න දෙන්නකෝ. මේ 2015 අපි බලය ලබා ගත්තී මොවුන්ගෙන් අපේ රටේ ආදායම බිලියන 1050යි. අපි ඒක බිලියන 2100 බවට පත් කරා. මොවුන් ආපු ගමන් මේ රටේ ජනතාවට සහන දෙනවා කියලා ප්‍රකෝටිපතියන්ට සහන දෙන්න වැට් බද්ද අඩු කරා. ඒකෙන් බිලියන 600ක් නැති වුණා. දැන් මොවුන් අන්ත අසරණ බවට පත් වෙලා දෙන්නේ. එදා විමල් වීරංශ මහත්තයා ආර්ථික ඝාතකය කියපු ඊ.බී. ජයසුන්දර මහත්තයා තමයි ජනාධිපති ලේකම් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හදාගත්තේ මේ රාජ්‍ය ආදායම මොවුන් සම්පූර්ණයෙන්ම 30% නැති කරගෙන තියෙනවා. ඒ නිසා මොවුන්ට මේ සල්ලි ගෙවන්න බැරි කමට අද අපිට බොරුවට චෝදනා කරන සල්ලි නැතුව වැඩ ආරම්භ කරන්න නෙමෙයි. ගෙව්වේ නැහැ කියලා. මේ රටේ ජනාධිපති තනතුර ලබා ගත්තා නම් මොවුන් හිතුවේ ඇලඩින්ගේ පුදුම් පහන හම්බුණා කියලා. මොවුන්ට දැන් මේ ආර්ථිකය කළමනාකරණය කරන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා නටන්න බැරි මිනිහ පොළවෙන්ද ඒ වගේ දැන් 3/2ක් ගැන කියනවා. ඒ නිසා අපි පැහැදිලිව මේ රටේ බිලියන 2100ක රාජ්‍ය ආදායමක් එක තමයි මේ රට පාලනය කරේ. ඒක බිලියන 1500 බවට ඔබ තුමා සියලු දෙනා පත් කරපු නිසා ඒ සල්ලි නැතිලා තියෙන ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ. ඊළඟ ප්‍රශ්නේ තමයි රැකියාව. නෑ නෑ අරකට උත්තරයක් අම්මන්නේ නෑ නේ. ඉතින් ගැව්වේ නැත්තේ මොකද කියන කාරණා. ඒක කරගත්තාම කොහොමද ගෙවන්නේ? අපි සල්ලි කොහෙද සල්ලි නැති කරගන්නේ? බිලියන 2000 අපි එන්නේ ඉස්සල්ලා මම මේ කියන්නේ. මෙහන්නකෝ බිලියන 2000 කියන්නේ නොවැම්බර් 17ට කලින්
ඔබතුමාලා මේ කරපු අවුරුදු ගානක කරපු බිලියන 100ක් ගෙවුවේ නැත්තේ කියලා. ඔබතුමා පිළිගන්නවද අපි බිලියන 2100ක් ගිය අවුරුද්දේ රාජ්‍ය ආදායම තිබ්බද? නෑ ඒක අදාළ නෑනේ. ඉතින් රාජ්‍ය ආදායම මෙන්න මේ වීදියේ. නෑ රාජ්‍ය ආදායම ඇයි එහෙනම් ඇයි එහෙනම් මේ වැඩ කරේ? ඉතින් වැඩ කරේ රාජ්‍ය ආදායම තිබ්බේ ඉඳන්. ඉතින් ඒ ගෙවන්න එපා. 2100ක් බිලියන 600ක් ඔබතුමාලා කපායි. ඉතින් මේ ඇයි ගෙවුවේ නැත්තේ? ඇයි 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 මේවා ගෙව්වේ නැත්තේ? දැන් අපි ඇවිල්ලා හොරකම් කරා වගේ නේද මේවා කියන්නේ. පක් ලබා ගන්නවා නම් රුපියල් 20000ක ඒකෙන් අදාළ වීදම් ටික කරන් තමයි අපි ලෑස්ති වෙන්නේ. හැබැයි ඊළඟ දවසේ ඒ ආදායම රුපියල් 10000 වුණ වීදම් කරන්න පුළුවන්ද? ඒ වගේම තමයි රටේ ආදායම. ඉතින් අපි පාලනය කරද්දී බිලියන 2100ක් ඒක බිලියන 1500ක් බලපෑම. මේ හරි සරලව මම හිතන්නේ කරමු. දැන් මේ මෙතුමා අහන්නේ ගෙව්වේ නැත්තේ මොකද කියලානේ. ඉතින් ඔබතුමාලා ඒකට කෙටි උත්තරයක් දෙන්නකෝ. ශ්‍රීපාල් ගෙවන්න තිබ්බේ දෙසැම්බර් මාසයේ. ඊට පස්සේ ජනවාරි මාසයේ නොවැම්බර් 17 අපි පරාජයට පත් වුණා. මොවුන් ආපු ගමන් වැට්පත්ද කියලා සීළු දේ අහිමි කරගත්තා. 2017 ඒවත් තියෙනවා ගෙවන්න. 2017 ඔබතුමා. ගම්පෙරළිය පලන් ගත්තේ 2017. ඒ ගම්පෙරළිය විතරක් නෙමෙයි. ගම්පෙරළිය විතරක් නෙමෙයි. මොකෙන් හරි ගම්පෙරළිය කියන්නේ? නෑ නෑ ගම්පෙරළිය පලන් ගත්තේ 2018. නෑ ගම්පෙරළිය ඇතුළු 2018 ප්‍රාදේශ සභා මැතිවරණයෙන් පස්සේ තමයි ගම්පෙරළිය පටන් ගත්තේ. 2017 ඔබතුමා 2018 ඔබතුමා මගෙන් ප්‍රශ්නේ අහුවේ මොකද ගම්පෙරළිය කියන්නේ? ගම්පෙරළිය පලන් ගත්තේ 2016 ප්‍රාදේශ සභා මැතිවරණයෙන් පස්සෙ. ඒක විතර ගම්පෙරළිය ඇතුළු සියලුම් ව්‍යාපෘති වලට ගෙවලා නෑ. ඒකයි මම මේ කියන්නේ. මොකක්ද අනිත් ව්‍යාපෘති කියන්නේ? අනිත් ව්‍යාපෘති ඔක්කොම කාපට් මාර්ග රමුණ රන්මාවත් කියලා කරානේ. ඒ රන්මාවත් පටන් ගත්තේ 2019. ඉතින් ඒ කරපු එකකටවත් 2018 2019 ගෙවලා නෑ. ඔබතුමාලගේ ආණ්ඩුවේ ඇමතිවරු පිළිගත්තු අවසන් වෙනුතු සල්ලි ගෙවන්න බෑ රාජ්‍ය කාර්යපටිපාටි. නෑ මේක හිටපු ඇමතිවරු පාර්ලිමේන්තුවේදී පිළිගත්තා. මේ ගෙවන්න බැරි වුණා කියලා. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව යම් දෙයක වැඩ අවසන් කරාට පස්සේ තමයි අදාළ තාක්ෂණික වාර්තා දුන්නාට පස්සේ තමයි අදාල ගෙවීම කරා. ඔබතුමා හෙට හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමායින් අහන්න. මම දන්නවා මම තාසනේ සල්ලි. ඒක තමයි ඔබතුමා අහන්න කොච්චර ගෙවන්න දෙනවද කියලා. ගෙවන්න තියෙන ඔබතුමාලා ගෙවන්නේ සල්ලි නැති ඉඳලා ඔබතුමාලා ගෙවන්න ඕනේ. ඇයි ආණ්ඩුවෙන් ගෙව්වේ නැත්තේ කියලා මම අහනවා. ආර්ථිකය එනගින් මේකයි වැඩේ තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ශ්‍රීපාල ඊළඟ ප්‍රශ්නේ දැන් සම්බන්ධයෙන් ඇහුවා. අනියම් පත්තියම් ශ්‍රීපාල් දෙද්දි මාස 6 හයට තමයි ඕනෑම ආණ්ඩුවක් එහෙම තමයි දෙන්නේ. ඒක ස්ථීර කරනවා ඊළඟ ආණ්ඩුවෙන් ආවම අපිත් ස්ථීර කරා. ඉතින් ඔබතුමාලා තරුණයන්ට ඔච්චර ආදරේ නම් මේ රට ගැන හිතනවා මේ රටේ තරුණයෝ ගැන හිතනවා ඔය 20000 ස්ථීර කළා දාන්න. අර ලක්ෂ 20000ක් ඕක දෙන්න පස්සේ මේ උපාධිධාරී 20000 මේ කට්ටිය අවුරුදු ගාණක් මාස 6 වෙන්න දෙන්නේ නැහැ කඩනවා. අන්තිම අවුරුද්දේ තමයි නිවාසන් වරද අධිකාරියට ගත්තේ. 2019 නොවැම්බර් මාසයේ පෙර ඔක්තෝබර් මාසයේ තමයි සංවර්ධිතාරින් 7000 බඳව ගත්තේ. මැතිවරණ කොමසාරිස්තුමා සිරිසේන ජනාධිපතිතුමා හදිසියේ ජනාධිපතිවරණ කැඳවපෙහින්ද මැතිවරණ කොමසාරිස්තුමා කව ජනාධිපතිවරණින් පස්සේ පත්තිම් ලබා දෙන්න කියලා. එතුමා ලිඛිතව ලබා දීලා තියෙනවා. ඉතින් ඔබතුමාලා ඔච්චර අපේ රටේ තරුණයන්ට ආදරේ නම් පක්ෂේ බලන්න එපා. හොඳයි බොහොම ස්තුතියි. පක්ෂේ ඉඳන් නෙමෙයි ක්‍රමවේදී අවුලක් තියෙනවා. ක්‍රමවේදී නියම බදවගත්ත ක්‍රමවේදී අවුලක්. බොහොම ස්තුතියි මේ දැන් පාර්ලිමේන්තුවට රුපියල් බිලියන 367ක ප්‍රතිපාදන ලබා ගැනීම සම්බන්ධව අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ඉදිරිපත් කරන්න වෙලා තිබෙනවානේ. එතකොට ඒක ඇයි කියලාද නලින්ද රජස මන්ත්‍රීතුමා හිතන්නේ? ඒ ඔය ප්‍රශ්නේ තමයි. ඒ ප්‍රශ්නේ කොටසක් තමයි. ඇත්තටම ඔය පරිපූර්කයේ ගේන එකේ අරමුණු දෙකක් තියෙනවා. එකක් ඔය නොගියපු ගෙවීම් පියවන්න. දෙවෙනි එක ණය සීමා වැඩි කරන්න. හොඳයි. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට මම කැමති ආණ්ඩු පක්ෂ නියෝජනය කරමින් ඇවිල්ලා ඉන්න මන්ත්‍රීවරු දෙන්නට ප්‍රශ්න යොමු කරන්න. දැන් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ගිහිල්ලා ලංකාවේ තිබෙන ණය ගෙවන්න වසර 3කගේ කාලයක් ඉල්ලීමක් කරනවා. මේක ලංකාවේ ණය ගෙවීම සම්බන්ධ තිබෙන විශ්වාසය එක්තරා ආකාරයකට ජාත්‍යන්තරයේ කඩවීමට හේතුවක් නෙමෙයිද? නෑ මේ කඩවීමක් නෙමෙයි. කඩවීමට හේතුවන්නේ අපි රටක් හැටියට අපි අන්තර්ජාතික සහයෝගය ඇතුව තමයි ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. මේ රටට ණය දීලා තියෙන්නේ ඉන්දියාව, චීනය, යුරෝපය, ඇමරිකාව මේ වගේ රටවල්. ඉතින් අපි රටක් හැටියට පිළිගන්න ඕන. දැන් අපේ වැලියංග මහත්තයා කිව්වා රාජ්‍ය ආදායම වැඩි කරගත්තා කියලා. රාජ්‍ය ආදායම වැඩි කරගත්තා. අපි වැඩි කරගත්තේ කොහොමද? බදු වැඩි කර ගැනීමෙන්. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමවේද එකම ක්‍රමවේදය බදු වැඩි කිරීම වෙන්න බෑ. බදු යම් ප්‍රමාණයක බදු අය කරගන්න ඕන තමයි. හැබැයි රටට ආයෝජන ගෙනීමෙන්, රටේ නිෂ්පාදනය වැඩි කිරීමෙන්, අපේ ඵලදායිතාව වැඩි කිරීමෙන්, නාස්තිය දූෂණය වැඩි කිරීමෙන් මේ ආකාරයට රාජ්‍ය ආදායම වැඩ කරගන්න උත්සාහ ගත්තේ නැහැ. ඉතින් මේ මොහොත වෙනකොට පහුගිය කාලේ ඉඳලා මේ ණය ප්‍රශ්නය රටට ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි ළඟම අසල් වාසියා තමයි ඉන්දියාව. ඉන්දියාව තමයි අතිගරු ජනාධිපතිතුමාට ඉස්සෙල්ලාම ආරාධනා කරේ අපි ජයග්‍රහණය කරාට පස්සේ. ඉතින් අපේ මිත්‍රත්වය එදා
බණ්ඩාරනායක මැතිනිය සහ ඉන්දිරා ගාන්ධි මැතිනිය අතර කාලයේ පටන් දැඩි මිත්‍රත්වයක් තිබුණා. ඒ අනුව තමයි මේ මිත්‍රයෙක්ගෙන් ඉල්ලීමක් කරන්නේ අපේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා මේ මොහොතේ සහයෝගය දෙන්නේ. එතකොට ඒ තුළ අපට දැන් ගෙදරක වුණත් ව්‍යාපාරයක වුණත් ණය සහනයක් දුන්නම අපි රජයේ හැටියට අපේ ආර්ථික අපේ ව්‍යාපාරිකයන්ට ණය සහන දෙන්න තීන්දුව කළා තියෙනවානේ ගොඩෙන්. එතකොට මෙහෙ සහන දෙනකොට රජයෙන් ගෙවන ණය ටික ගෙවා ගැනීම සඳහා මිත්‍ර රටවල සහයෝගය ලබා දෙන්න කරන මිත්‍රත්වයේ ඉල්ලීම. ඒකට ප්‍රතිචාරය ලැබෙනකොට ඉන්දියාවෙන් අපිට විශ්වාසයි චීනයෙන් සහ අනිකුත් රටවලිනුත් ඒ එහා සමාන ප්‍රතිචාර ලැබෙයි කියලා. ඒ තත්ත්වයත් එක්ක අපට රට ගොඩනැගීම සඳහා අපේ සැලසුම් ක්‍රියාත්මක කර ගැනීමට හැකියාව ලැබෙයි. මොකද මේ වෙනකොට අපි දන්නවා රටේ බහුතරයක් ව්‍යාපාරිකයන් ලාංකීය ව්‍යාපාරිකයන් ක්‍රිබ් එකට ගිහිල්ලා ඉන්නේ. ව්‍යාපාර ගොඩනගන්න ණය ගෙවා ගන්න බැරි ප්‍රශ්නවලට මැදිහත් වෙලා ඉන්නේ. බැංකුවල NPA එක වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් ගොඩ එන්න නම් අපි ගත හැකි ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්න ඕන කෘතහස්ත දේශපාලනඥයෙක් හැටියට. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ ගත්ත පියවර මං හිතන්නේ රට හැටියට අපි අගය කරන්න. හොඳයි මං කැමතියි මේ ප්‍රශ්නේ මෙතන කොටස ජනතා විමුක්ති පෙරමුණෙන් අහන්න. දැන් ඇත්තටම එහෙම ණය ලබා ගැනීමේ ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම තුළින් ණය ගෙවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ තිබෙන විශ්වාසය මිදවැටීමක් සිදු වෙන්නේ නැද්ද? ඔබතුමාට දකින්න කොහොමද ඒ කාරණේ? කසුන් දැන් ආණ්ඩුව වැට් එක 15 ඉඳන් 8 දක්වා අඩු කරාමත් විශේෂයෙන් ෆිෂ් රේටින් ආයතනයත් ඔය සම්බන්ධයෙන් යම් අදහස් ප්‍රකාශ කිරීමක් කරලා තිබුණා. ඒ කියන්නේ ලෝකයේ එවැනි ආයතන මූල්‍ය සම්බන්ධ ආයතන ඕන් බලනවා රටකට ණය ගෙවන්න හැකියාවක් තිබෙනවද කියලා. එතකොට මුදල් අමාත්‍යාංශයේ මේ වැට් එක අඩු කරන්න තීන්දුව ගත්තට පස්සේ ෆිෂ් රේටින් ආයතනය එවැනි අවධානම්කාරී පණිවිඩයක් ලෝකෙ නිකුත් කළා. හැබැයි මුදල් අමාත්‍යාංශයේ හැරෙන තැපෑලෙන් එකට උත්තරයක් දුන්නා. ඒ තමයි මේ විදිහට වැට් එක අඩු කරාට එහෙම නැත්නම් පේයි ටැක්ස් එක අඩු කරාට ඒකේ රාජ්‍ය ආදායම අඩු වෙන්නේ නැහැ කියලා. උදාහරණයක් ඇර වැට් එක 15 අට කරාට හැබැයි අපි පෑල් එකෙන් වරායහා ගුවන්තොට පද්දෙන් අපි ඒක ගන්නවා. පේයි එක අඩු කරාට මෙහෙමයි කියලා වෙන විදිහකින් ඒක ලෝකෙට කිව්වා. හරිද? ඒකෙන් උත්සාහ කරේ නැහැ අපි මේ බදු අඩු කරගත්ත කිව්වට ඇත්තටම බදු අඩු කරගත්ත නේ වගේ සිග්නල් එකක් තමයි දුන්නේ. දැන් මේක සම්බන්ධව තෝක තමයි ඇවිල්ලා තිබෙන්නේ. සහන කාලයක් ඉල්ලීම ඇතුලේ ලෝකේ අපි ණය ගන්න ආයතන සහ ණය ගන්න රටවල් මේකෙන් ගන්න සිග්නල් එක තමයි රයිට් එහෙම නැත්නම් ලංකාව දැන් ණය ගෙවා ගන්න බැරි අවදානම්කාරී තැනකද ඉන්නේ කියන එක. ඉතින් ඒ සම්බන්ධයෙන් යම් ඔය ආර්ථික ශේෂ්ත්‍රයේ පැත්තෙන් මම දැක්කා විවේචනයක් තියෙනවා මේක එතරම් හොඳ දෙයක් නෙවෙයි කියලා. ඉතින් අපි කල්පනා කරගෙන ඉන්නවා තාම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා චීනට ගියේ නැහැ. ඉන්දියාවට තමයි ගියේ. ජපාන සංචාරයකට ආරාධනා ලැබිලා තිබෙනවා කියලා කියනවා. අපිට වැඩිම පෞගේ කාලේ උදව් කරේ චීනය. චීන තාමත් දැන් මාස්ටර් නරාසන කාලයක් ගත වෙලා තියෙනවා. තාම සංචාරයකට ආරාධනා කරලා නැහැ. මොකද ඔය චීන කොරෝනා ප්‍රශ්නෙත් එක වෙන්නේ නැති. කොරෝනා එකට කලිනුත් මට සාමාන්‍යයෙන් ගත්තොත් ඔය පාකිස්තානයේ අලුත් රාජ්‍ය නායකයෙක් පත් වුණාම නේපාල වගේ රටවල් පත් වුණාට පස්සේ චීනය අනිවාර්යෙන් කැඳවීමක් කරනවා. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. කොමුණත් ණය සම්බන්ධ අර්බුදය තව තව කැරකෙමින් තිබෙනවා. ඒ නිසා තමයි දැන් මේ 20 වෙනකොට පාර්ලිමේන්තුවේ පරිපූරකයක් යෝජනා කරගන්න වෙන්නේ අපේ ණය සීමාව 5 ගුණයකින් ඉදිරියට අඩු කළා. හොඳයි මට ඒකෙන් පේනවා රටේ ණය අර්බුදය කොතරම් බරපතලයිද කියලා. ඔව් මම කැමතියි ඔබතුමාගේ මේ විශ්ලේෂණය කරන්න. දැන් මේ පරිපූරකය කියන්නේ මුදල් පනතක්. මේක පරාජයට පත් වුණොත් ආණ්ඩුව ඉල්ලා අස්වීමක් සිදු වෙනවද? නෑ මේ පරාජයට පත් වුණොත් ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා නැව ආණ්ඩුව පිහිටවන්න කියලා ආරාධනා කරන්න. ඔබතුමාගේ සෞදානමක් තියෙනවද ඔබතුමාගේ පාර්ශවයේ? ඒක මත පදනම්ම යම් ආකාරයකට තුලෙන් දෙකේ යෝජනාවක් ගෙනල්ලා හදිසි මෙතිවරකට යන්න හැමෝම හරි සුදානම්. අපි ඕනම වෙලාවක සූදානම් මේ මොහොතේ හෝ මේ තුනෙන් දෙක දෙන්න කැමති නම් එක්සත් ජාතික පක්ෂයේ මෙතිවරණයකට යන්න. අපි දිගින් දිගට මේක කිව්වා. මොකද රටේ මේ අස්ථාවරභාවයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන ඒ කාරණේ. ඒ වගේම අපේ නලින්ද ජාති මන්ත්‍රීතුමා කිව්වා වගේ අර යමෙක්ට අර්ථ නිරූපණය කරන්න පුළුවන් මේ ණය ගෙවන්න කල්ලිල්ලුවම ලංකාව ණය ගන්න පුළුවන් තත්වයක ඉන්නවද කියලා අන්තර්ජාතිකයේ හිතෙනවද කියලා. හැබැයි අන්තර්ජාතික ණය දෙන ඒජන්සි මේ පත්තරෙන්වත් කවුරු හරි ගිහින් කරපු කතාවකින්වත් නෙමේ රට ඉවැලියුවේට් කරන්නේ.
ණය දෙන්න පුළුවන්ද කියන එක සම්බන්ධව ඒගොල්ලන්ගේ වෘත්තිකයන් නෙවලා ඒ රට පිළිබඳව රටේ ආර්ථිකය පිළිබඳව අධ්‍යයනයක් කරනවා. ඒ අධ්‍යයනයේ අනතුරුව තමයි ඒගොල්ලන්ගේ රේටින් එක තීන්දුව කරන්නේ. ඒ නිසා මෙහෙම මේ අපි ගන්නා දේශපාලන උපක්‍රමශීලී පියවර මත පදනම් වෙලා රටට ණය දෙන්න පුළුවන්ද රට බංකොලොත්ද කියලා තීන්දුව ගන්නෙ නැහැ. හොඳයි, අද මේ සමයන මට එක ප්‍රශ්නයක්, මේ ප්‍රශ්නේ පවණයි මම උපදෙන්න අවශ්‍යව. අද මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මණ යාප අබේවර්ධන කියනවා මාර්තු මාසේ 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුව හරින්න හැකියාව තිබෙනවා කියලා. දැන් මේ විදිහට පාර්ලිමේන්තුව විසුරුව හරියට පස්සේ දැන් ඔබතුමාලා යෝජනා කරනවා ලක්ෂයකට උපාධිධාරීන්ට රැකියාව ලබා දෙන්න සමාන මේ 50,000කට. එතකොට දැන් වාර්තා වෙන විදිහට මම දැක්ක මේ මුහුණු පොතේ සඳහන් වෙලා තිබුණා ලබන මාසේ 15 වෙනිදා සිට ඔවුන්ව සේවයට බඳව ගැනීමට තීරණය කරලා තිබෙනවා. දැන් එහෙමනම් කොහොමද ආණ්ඩුවක් නැතුව මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව ඔවුන්ව සේවයට බඳව ගන්නෙ? මොකක්ද තිබෙන පදනම, මොකක්ද තිබෙන ක්‍රියාවලිය? දැන් මේ ආරම්භ කරන්නේ පුහුණුවකට. ඔව්. දැන් මම දන්න විදිහට අපිට පැහැදිලි උපදෙස් ලබා දීලා නැහැ. නමුත් මාධ්‍යෙන් සාය දැනුවත් වෙන ආකාරයට පුහුණුවක් ආරම්භ කරන්න පුළුවන්. ඒ උදවිය තෝරගන්න පුළුවන් නම් පාර්ලිමේන්තුව විසිරුව ගන්න කලින් අපි උපරිම උත්සාහ ගන්නේ ඒ වෙනුවෙන් පුහුණුවක් පටන් ගන්නවා. ඉතින් මේක අනිත්‍ය මේ දිනය කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා මේ කණ්ඩායම් දෙකට රැකියාව ලබා දෙන්න පුහුණුවකින් අනතුරුව. ඉතින් ඒ කටයුත්ත ඉටු කරන්න අවුරුදු 5ක් තියෙනවා. ඒ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා කඩිනමින්. ඒක ක්‍රියාත්මක වෙනවා. ඉතින් දිනවකවානු හරියටම මෙතන ඉඳගෙන මට මෙදා වෙනකොට කරන්නවා කියලා කියන්න බෑ. නමුත් ඒ කටයුත්ත සිද්ධ වෙනවා කියන එක වගකීමකින් කියනවා. අනිත් එක ඒකේ අරමුණ තියෙන්නේ මේ මැතිවරණ ජයග්‍රහණයට ඒක හේතුපාදක කරගන්න නෙමෙයි. අපි කවුරුත් දන්නවා පෞගිය මැතිවරණයේදී තරුණ ප්‍රජාවගේ විශාල ආකර්ෂණය සහ කැමැත්ත පළ කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. ඒක මම හිතන්නේ සමස්තය දන්නවා. එතකොට ඒ අය මේ අඩුවාදල්ලාභී පවුල් සඳහා රැකියාව ලක්ෂයක් දෙන්න උපාධාර ටික රැකියාව ටික බඳව ගැනීමේ අරමුණින් නෙමෙයි ඔවුන් වෙන ලොකු විශාල අවබෝධයකින් තමයි මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එතුමාගේ ලොකු විශ්වාසයක් තියලා මේ ඡන්දය ලබා දුන්නේ. ඒ නිසා මේ රැකියා ටික මේ අපේ මැතිවරණ ප්‍රතිඵලයට හේතු සාධකයක් කරගන්න කිසිසේත් අවශ්‍යත් නැහැ. එහෙම අවශ්‍ය වෙන වටපිටාවකුත් නැහැ. එහෙම කරන්න ඌමනාවකුත් නැහැ. නමුත් මේක යුතුයකමක් ඉටු කිරීමක් කරන්නේ. මේක සමහරට මැතිවරණයට පෙර වෙන්නත් පුළුවන්, මැතිවරණයෙන් පසු වෙන්නත් පුළුවන්. අපි හදිස්සි වෙන්නේ නැහැ මේක මැතිවරණයට පෙර දීලා මේ ඉක්මනට මෙහෙම කරන්න කියලා. මේක අනිත් එක තමයි, මේක දේශපාලනයෝ හරහා නෙමෙයි කරන්නේ. අඩු ආදායම්ලාභී පවුල් හඳුනාගන්නේ ප්‍රදේශයේ ඉන්න රාජ්‍ය නිලධාරීන් තමයි ඔවුන්ගේ ආදායම් ගණනය කරන්නේ. විශේෂයෙන්ම ග්‍රාම නිලධාරිතුමා. ඒ ග්‍රාම නිලධාරිතුමාගේ නිර්දේශය, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමාගේ ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තමයි සමුග පරීක්ෂණ පවත්වලා මේ අයට මේ පත්තින් ලබා දෙන්නේ ඉදිරියේදී. ඒ වගේම උපාධිධාරීන්ට දිස්ත්‍රික් ලේකම්තුමා යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සමුග පරීක්ෂණ පවත්වලා ඒ රජ නිලධාරීන් තමයි සුසු අයට පත්තින් ලබා දෙන්නේ නිර්දේශ කරන්නේ. මගේ ප්‍රශ්න යොමු වෙන්නේ එරන්ද වැඩියංග මහතාට. මේ තරුණයෙක් කැටියට මම අහන්නේ දේශපාලන විද්‍යාව ගත්තනම් අපි ලෝකේ සිටින සුපිරිම නායකයෝ 5 දෙනෙක් නම් කරමුකෝ. අබ්‍රහම් ලින්කන්, ෂේගුවාරා, ලී ක්වාන් යූ, ඒ වගේ අපි 5 දෙනෙක් ඕනේ. දැන් ඕනේ කෙනෙක් එක එක්කෙනා ගාව එක එක මතය ඇති. දැන් අපි කිව්වා නම් ආනන්ද මහත්තයාට කාල් මාක්ස් ලීන් වගේ මතය ඇති. ඉතින් ඒ වගේ ලීඩර්ස් ගත්ත ගමන් හැමෝගම ගාව තිබුණ පොදුම මේකක් තමයි, මේ යුනික් සෙන්ස් එක තමයි. ඒගොල්ලන් අවංකවම ඒගොල්ලන්ගේ වැරද්ද එලි දැක්වුවා. අපි මේක වැරද්දක් කරා කියන එක මේ හැම මං කියන හැම මේ නායකයෝම එලි කරා. දැන් මම බැලුවා දැන් අපේ මේ සටන වැඩසටහන පටන් ගත්ත වෙලාවෙ ඉඳලා දැන් වෙනකම් අපේ ඉතිහාසයේ තියෙන වැරදි ටික එක එක්කෙනා මත දැමීම තමයි අපි බලන් සිටියේ. මෙච්චර වෙලා අපි බලන් සිටියේ ඒ දැමීම තමයි. නමුත් දැන් මේ ඔක්කොම වැඩියෙන්ම මේ ඇවිත් වෙලා ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා. පාර්ලිමේන්තු මන්ත්‍රී කියන්නේ කවුද? පාර්ලිමේන්තුව කියන්නේ මොකද්ද කියලා බලන්න ඕනේ නැෂනල් පොලිසි සෙන්ටර් එකක් ඒක. දැන් රටේ තියෙන හැම ප්‍රාන්තියවලම ඉඳලා තෝරගන්න රෙප්‍රසන්ටේටිව් ඇවිල්ලා ඉඳගෙන ඒ ප්‍රාන්තියේ තියෙන ඉෂුස් ටික නැෂනල් ඉම්පැක්ට් හැටියට ගණන්ලා දෙන පොලිසි එකක්. මේ මේ මැතිතුමා මේ රටේ ප්‍රාන්ත නැහැ. නෑ මං කියන්නේ මේ පළාත්. ඩිස්ත්‍රික් වල තියෙන සමහර වෙන්න මට අර මේ සිංහලෙන් කියද්දි තියෙන වැරදි ටික සමහර පළාත්.
ලංකාවේ ව්‍යවස්ථාවේ නෑ ඒවා. නෑ ඔව්. ඒ වගේ වෙද්දී ඒගොල්ලන්ගේ රෙප්‍රසන්ටේටිව් ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටික නැෂනල් පොලිසි හැටියට ගේන එක තමයි තියෙන්නේ. නමුත් 225 අපේ පාර්ලිමේන්තුවේ ගත්තනම් හැම අවුරුදු පහේම තෝරගත්ත මිනිස්සු කී දෙනෙක් පාර්ලිමේන්තුවේ මේව ගැන කතා කරලා තියෙනවා? කී දෙනෙක් මේ පොලිසි ටික එළිදැක්වලා තියෙනවද? කී පොලිසිස් කීයක් ඇවිත් තියෙනවද? මේකට තව එකකුත් මම දැන් කතා කරද්දී බැලුවේ ඩීල් බිස්නස් එකක් යනවා පොලිටිස් එකේ. මේක අපි පොඩ්ඩක් අවංකව කතා කරන්න ඕන. කියන්නේ ඡන්ද දෙන මිනිහත් මෙයාට ඡන්ද දුන්නොත් මේක මට ලැබෙනවා කියන පොඩි හැඟීමෙන් තමයි ඡන්ද දෙන්නේ. පොඩි පොඩි කනෙක්ටිවිටි එකක් තියෙනවා. මෙතන ඉන්න මිනිස්සු ගාව හැමෝ ගාම පොඩි කනෙක්ටිවිටි එකක් තියෙනවා. එතකොට ලාංකික එකක් හැටියට ලංකාවේ අනාගතය හැටියට අවංකවම ඒක නායකයේ තෝරගන්න එක කොයි වගේ ප්‍රශ්නයක් වේද? එතකොට දැන් අපි බලන ලස්සන හීන රටක් අපි කල් දමීමකට සිද්ධ වෙන්න පුළුවන් වේද? වා තරුණ එක්කෙනෙක්නේ. දැන් මේ වගේ අපි මේ වගේ චරිත ඝාතනය කරගෙන අපි පොලිටික්ස් කරගෙන කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද? මගේ ප්‍රශ්නේ ඒක තමයි. ඔබතුමාගේ සමහර අදහස් වලට මම 100%ක් එකඟ වෙනවා. තරුණයෙක් හැටියට නිදහස ලැබිලා අවුරුදු 70කට වැඩි වෙනවා අපේ රට අපි තාමත් කියන්නේ දියුණුවමින් පවතින රටක් කියලා. අපේ 100ත් කිව්වා මේක දියුණුවමින් පවතින රටක් කියලා. අපේ තාත්තත් කිව්වා. දැන් මමත් කියනවා මේ විදිහට කිව්වොත් මගේ දරුවත් දරුවන්ගේ දරුවොත් කියයි මේක දියුණුවමින් පවතින රටක් කියලා. ඇත්තමයි ඒක එහෙම උනේ. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔබ කියනවා වගේ මේ රට තට්ටු මාරු ක්‍රමයට අවුරුදු 5න් පාට අවුරුදු 10න් 10ට විවිධ පක්ෂ මේ රට පාලනය කරා. හැබැයි මේ රටේ ආර්ථිකයට, මේ රටේ අධ්‍යාපනයට, මේ රටේ දේශපාලනයට, මේ රටේ තරුණයන් වෙනුවෙන් පොදු ප්‍රතිපත්තියක් නිර්මාණය කරේ නැහැ. එනිසා අපි තවදුරටත් අතීතය ගැන විවේචනය කරනවට වැඩිය එකිනෙකාට මඩ ගහ ගන්නවා වෙනුවට ඉදිරියේදී ඒ වැරද්ද නොවෙන වග බලා ගන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ ඉදිරි මහමැතිවරණයෙන් පසුවත් මේ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. මම මේ මැතිවරණය නිසා දැනටත් ගම් නියම් ගම්වල යනවා. තාමත් අපි හම්බ වුණාම මේ රටේ මිනිස්සු කියන්නේ සංවිධායකතුමනි අපේ ගෙදර වහල කැඩලා, අපේ ගෙදර වැසිකිළිය නැහැ, අපේ ගෙදර දරුවට රැකියාවක් නැහැ, අපේ ගෙදර දරුවව ඉස්කෝලේට දාලා දෙන්න. කොටින්ම කිව්වොත් එහෙම සමහර පවුල්වල ලෙඩක් හැදිලා රජයේ රෝහලට ඇති කර රෝහලකට ගියාම ඒ රෝහලේ ඇඳක් ලබා ගන්නත් දේශපාලඥයන්ට කතා කරනවා. ගේ ඉස්සරහා කානුව හදාගන්න, ලයිට් එක දාගන්න, මේ සියලු දේවල්ට දේශපාලඥයන්ට කතා කරනවා. ඒ කියන්නේ නිදහස ලැබිලා අවුරුදු 70කට වැඩිය ගිහිල්ලත් තාම ජනතාව මූලික අවශ්‍යතා වෙනුවෙන් දේශපාලඥයා පසුපස යන සමාජ ක්‍රමයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය සමාජ ක්‍රමයේ තියෙන තාක්කල් මේ රට හැදෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා අපි වෙනස් වෙලා මේ පාර්ලිමේන්තුවෙන් පසුවත් ජනතා විමුක්ති පෙරමුණ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පොදු ජන පෙරමුණ හෝ එක්සත් ජාතික පක්ෂය හෝ අපි සියලු දෙනා එකතු වෙලා ඇත්තටම රටට අවශ්‍ය ප්‍රතිපත්ති ටික නිර්මාණය කළා. ඒ ප්‍රතිපත්ති ඔස්සේ අවුරුදු 10ක් 15ක් ගියොත් ඇත්තටම අපි කියන ওই සිංගප්පූරුව නෙමේ අපේ රට සිංගප්පූරුවට වැඩි තැනකට ගෙනියන්න පුළුවන්. ඒ නිසා ඔබ කියන දේට මම එකගයි. ඒ වෙනුවෙන් තමයි තරුණ දේශපාලඥයෙක් හැටියට මමත් පෙනී සිටින්නේ. එකම ප්‍රශ්නේ නීතිච්ච චන්දිම වීරකොඩි මහත්තයා කාටද? දැන් ෆ්‍රී ගිවිංස් අපි කියනවා. දැන් ෆ්‍රී ගිවිංස් කියල හැම පොලිටිකල් ඇජෙන්ඩා වලම හැම මේ ඡන්ද වෙලාවකම අපි දෙනවා, අපි නිකන් දෙනවා, මේ නිකන් දෙනවා කියන පොරොන්දු. මේ වගේ පොරොන්දු දීලා දීලා අපි ජනතාවගේ සුයං ක්‍රමය අපි නතර කරලා තියෙනවා කියලා දැනෙන්නේ නැද්ද? මේක නතර කරන්න ඕන කියලා ඔබතුමාට කවදාරි තේරුම් අරන් තියෙනවද? පැහැදිලිවම අපි රජයක් හැටියට මේ කාරණය තේරුම් අරගෙන තමයි අපේ අපෙන් ඇහුවා දැන් වැට් එක අඩු කරේයි. වැට් මේ තියෙන වැට් එකත් එක්ක රාජ ආදායම හැටියට පෙන්නනවා. හැබැයි ආයෝජනය කරනකොට හැම එක්කෙනාට මේ මේ බදු මුදල් එක්ක ආයෝජනය කරන්න එක ප්‍රශ්නයක්. බැංකු පොලිය 116.17යි. ඒතොර ඒකට ණයක් අරගෙන ආයෝජනය කරන එක ප්‍රශ්නයක්. ඒතොර මේ රටේ ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. ස්ටාර්ට්අප් එකක් කරන්න බෑ. දුප්පත් මිනිස්සෙකුට දක්ෂතාවය තියෙන ණයක් අරගෙන එපා ව්‍යාපාරය කරන්නේ. කොහොමද ආර්ථික විද්‍යාවට අනුව සාමාන්‍යයෙන් ව්‍යාපාරයක 120%නේ ලාභේ. 116ට ණය අරගෙන පුළුවන්ද 120ට? මේ ප්‍රායෝගික தত্ত্বය තේරුම් අරගෙන තමයි. මොකද එහෙම නැත්තම් අර අහිංසක මිනිස්සයාට හැමදාම දෙන්න ඕනේ. ඉතින් නැත්තම් ජීවත් වෙන්න බෑ. එතනින් ගොඩ එන්න ගන්න තමයි අපි මේ ක්‍රමවේදය ආරම්භ කරේ.
ඒක මේ දිගු දැක්මක් එක්ක ගමන් කරන වැඩපිළිවෙලා. එත ඒකෙන් නවතින්නේ නැහැ. අධ්‍යාපන ක්‍රමය දැන් අද ලෝකේ රැකියාව අනන්ත තියෙනවා. තියෙන තාක්ෂණ ක්ෂේත්‍රේ. නමුත් අපේ STEM education කියන එක මේ රටේ නැහැ. අපි දැන් රටක් හැටියට ගණිතය පිළිබඳ ඉස්කෝලේට ගිහිල්ලා බලන්න වැඩියෙන්ම ෆේල් වෙන්නේ කවුද? මොන විෂයෙන්ද? ගණිතේ. හැබැයි ගණිතය පාස් කරන්න උගන්වන්න විශේෂ ක්‍රමවේද ලෝක අධ්‍යාපන ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රමයේ තියෙනවා. අපේ ගෙනල්ලා නැහැ. වැඩියෙන්ම උපාධිධාරීන් එළියට එන්නේ මොකද? මේ කලා විෂයන් වලින්. තාක්ෂණ අංශයෙන් ඉහළට ගෙනිහිල්ලා හැකියාවක් ලබා දීලා නිපුණත්වයක් අරන් දීලා ඒ අය රැකියාවක් කරන අතරේ නව ව්‍යාපාරයක් කරන්න යොමු කරවලා ඒ සඳහා අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කළා. රට ගොඩනගන වැඩපිළිවෙලකට තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට අවතීර්ණය කරන්න ආරම්භ කළා තියෙන්නේ. මතක තියාගන්න. තාක්ෂණය පිළිබඳ දැනුමක් තියෙන ටෙක්සැවි පළවෙනි ජනාධිපතිවරයා තමයි මේ අපිට බිහි වෙලා තියෙන්නේ. ලෝකයේ දියුණු රටවල් දියුණු වෙලා තින්නේ තාක්ෂණයෙන් රට ඉස්සරහට ගෙනිහිල්ලා. ඉතින් ඒ වැඩපිළිවෙල ආරම්භ කළා තියෙන්නේ. ඉතින් අපි ඒකයි කියන්නේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපිට ශක්තිය දෙන්න ඕන. මේ ඇවිල්ලා මාසයක් යන්න කලින් මාස දෙකක් යන්න කලින් අවුරුදු පහකට ගෙනාපු වැඩපිළිවෙලේ කිරිලා නැtei කියලා පෙන්නනකොට අපි ගැන කෙනෙක් අපි ගැන විශ්වාසය නැමේ මිනිසුන්ගේ නැති වෙන්නේ. ජනතාව බලනවා මේ විපක්ෂය මොනවද කියන්නේ කියලා. මොකද ජනතාව විශාල බලාපොරොත්තු තියන් ඉන්න ඔබ කියන දේ හරියට හරි අපි එතෙන්ට තමයි මේ රට ගෙනියන්න හදන්නේ. එතෙන්ට ගෙනියන එක ලේසි නෑ. හොඳයි. මන්ත්‍රීතුමා මේ දැන් ඔබතුමා දැන් රට ගෙනියන තැනනේ කතා කරේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ඒ කියන්නේ නීතියට වැඩ කරනවා අලුත් චක්‍රලේඛ නිකුත් වෙනවා. ඒ අතර දැන් අඩවි වන කාර්යාලයේ වන්නිලධාරණියක් ඒ කියන්නේ දේවානි මහත්මිය කෙලින් කතා කිරීම රටම ගොඩක් ඇගීමට ලක් කළා. මම හිතන්නේ අර ඒ වගේ කතා කරන නිලධාරීන් දැක්කේ නැතුව කොන්දක් තියෙන නිලධාරණියක් දකින්න ලැබිච්ච අවස්ථාව නිසා වෙන්න පුළුවන්. හැබැයි ගාල්ල දිස්ත්‍රික්කේ තවත් මේ සමාජ මාධ්‍යවල යනවා නිශාන්ත මුතු හෙට්ටිගම මන්ත්‍රීතුමා, එතකොට මහාන් ප්‍රියදර්ශන මහත්මයා, විදුහල්පති වරයෙකුට ටිකක් දැඩි ලෙස කියනවා, ඒ කියන්නේ නීතියට පිටින් ගිහිල්ලා හරි චක්‍රලේඛ ගැන හිතන්නේ නැතුව හරි පත්කිරීම් කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දෙයක්ද? පැහැදිලිවම නෑ. ඉතාම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා හැටියටත් අගමැතිවරයාත් රජයත් පැහැදිලිව කියලා තියෙනවා නීතියට අනුව කටයුතු කරන්න රජයේ නිලධාරීන්ගේ පැත්ත තමයි ගන්න. මතක තියාගන්න. ඒ වගේම ප්‍රථම වතාවට රාජ්‍ය සේවයේ දීර්ඝ අත්දැකීම් තියෙන රාජ්‍ය සේවයේ සහ හමුදා සේවයේ ඉහළ තනතුරු දරපු පුද්ගලෙක් ප්‍රථම වතාවට මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් වෙලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවකයාගේ ප්‍රශ්න පිළිබඳ එතුමාට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපි වගකීමෙන් කියනවා රාජයේ සේවකයන් අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කරන්න අපි කැමති නැහැ. එහෙම වෙච්ච අවස්ථාවල රජයේ සේවකයන්ට නඩු වැටෙනවා අපි දැකලා තියෙනවා. ඒ නිසා රජයේ සේවකයන්ට කොන්දක් කෙලින් තියාගෙන වැඩ කරන්න අපි තත්ත්වය නිර්මාණය කරලා දීලා තියෙනවා. හැම වෙලෙම දේශපාලනඥයෙක් පැත්ත නෙමෙයි අපි අරගෙන තියෙන්නේ, ජනතාවගේ සහ රජයේ සේවකයාගේ පැත්ත. අපි රජයක් හැටියට ඒ වගේම ඉල්ලා සිටින්නේ හැම වෙලෙම රාජ්‍ය සේවකයන්ගෙන් හැම රාජ්‍ය සේවකයාටම හැකියාවක් තියෙනවා වැඩක් වෙන ආකාරයට උපදෙස් දෙන්න සහ වැඩක් නොවන ආකාරයට කටයුතු කරන්න. ඉතින් රජයේ සේවකයාත් මේ මොහොතේ ගොඩනැගෙන රටක වැඩක් යමක් ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව මග උපදෙස් රජයට දේශපාලනඥයන්ට ලබා දේවි කියලා අපි දැඩි විශ්වාසයෙන් ඉන්නවා. හොඳයි. බොහොම ස්තුතියි. අවසාන අවස්ථාව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඔබතුමාට. ඔව්, ඇත්තම එකක් සඳහන් කරන්න ඕනේ මේ ව්‍යවහාරික වார்த்தාව පිළිබඳව මේ අවස්ථාවෙත් කතා කරා. ඇත්තම මේකේ අංශ දෙකයි, 2015ට පෙර 2015ට පසු. එතකොට 2015ට පසු සිදුවන සිද්ධීව විශේෂයෙන්ම ඒක සැලසුම් සහගතව කරපු වංචාවක්. ඒ වංචාව හරහා මහ බැංකුවට විශාල අලාභයක් වෙලා තියෙනවා. ඒ අලාභය වාසිය ගිහිල්ලා තියෙන්නේ පෞද්ගලික අංශයට සහ පුජ්‍යලයින්ට.
දෙදස් පහළොවට පෙරත් බිලියන දහයක පාඩුවක් වෙලා තිබෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ දෙදස් පහළොවට පෙර බිලියන දහයක පාඩුව මහබැංකුවට ඒ පාඩුව සිදුවෙනවා වගේම ඒකේ ලාභය ගිහිල්ලා තියෙන්නේ රාජ්‍ය බැංකු සහ රාජ්‍ය මූල්‍ය ආයතන වලට. ඉතින් ඒ නිසා මේ දෙකම එක සමාන නැමේ. මේ 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 මෙතන 2015ට පස්සේ දැවැන්ත වංචාවක් සිදු වෙලා තියෙනවා. ඒකේ ආලාභයක් සිදු වෙලා තියෙනවා බිලියන 11ක. ඒ ආලාභය ගිහිල්ලා තියෙන්නේ පෞද්ගලික අංශය සහ පුද්ගලයන් අතර. මේ 2015ට පෙරත් ආලාභයක් පාඩුවක් සිදු වෙලා තියෙනවා බිලියන 10ක. හැබැයි ඒ පාඩුව ගිහිල්ලා තියෙන්නේ ඒ පාඩුව මහ බැංකුවට වෙනකොට ඒකේ ලාභය ගිහිල්ලා තියෙන්නේ රාජ්‍ය බැංකු සහ රාජ්‍ය මූල්‍ය ආයතන වලට. ඉතින් ඒ නිසා මේක පිළිබඳව නීති අනුකූල කටයුතු ඒ ඉදිරි සිද්ධ වෙන්න ඕනේ. ඒ ගැන කිසිම ભેදයක් නැහැ. මොකද සඳහන් කරන්න අවස්ථාවක් නැතු නිසා ඊටාම කෙටියෙන් ඒ පිළිබඳව සඳහන් කරේ. දැන් අපේ ආණ්ඩුවට මාස 3යි මේ වෙනකොට අපේ බලයට ඇවිල්ලා. එතකොට මේ මාස 3 ඇතුළත කළ යුතු කාර්යභාරයන් වලින් සෑහෙන කොටසක් අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව කරා. එකක් තමයි දැන් අපිට හදිසියෙන් ආපු කොරෝනා වෛරසය. ඒ පාලනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවක් හැටියට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගත්ත නිසා අපි ඇත්තෙන්ම සතුටු වෙන්න ඕනේ. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරන්නේත් ඒ මතු දිනයකත් එය අපේ රට තුළට එන්න නැති වෙන විදිහට ඒ පාලනය කරගන්න හැකියාව ලැබේවා කියලා. ඒ වෙනුවෙන් ආණ්ඩුව ප්‍රශස්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරපු නිසා අපිට අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරා. දැන් අර පහුගිය ආණ්ඩුවේ කරපු සංවර්ධන වැඩවලට මුදල් ගෙවන්න අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කරනා වගේම වර්තමාන ආණ්ඩුව මේ වෙනකොට හැම ගාමසය වසමකටම රුපියල් ලක්ෂ 20 ගානේ ප්‍රතිපාදනය යවලා ඒ ගමේ ජනතාවගේ සහ නිලධාරීන්ගේ අදහස් යෝජනා එක්ක යෝජනා හදලා ඒ ආරම්භ කරන්න වැඩපිළිවෙල සූදානම් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මාර්ග ලක්ෂයක් ග්‍රාමීය සහ විකල්ප මාර්ග කාපට් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා සෑම ප්‍රාදේශීය මන්ත්‍රී කොට්ටාශයකටම අවම කිලෝමීටර් දෙකකවත් ඒ ප්‍රධාන මාර්ගයක් ඒ විකල්ප මාර්ගයක් කාපට් කරන්න විදිහට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වෙනකොට වෙන් කරලා ඒ සියලු මූලික කටයුතු කරලා මේ 23 වෙනිදා අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් ඒ වගේම විශේෂභාර අමාත්‍යතුමා ජොන්සන් ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු සියලු දෙනා එකතු වෙලා ජාතික වශයෙන් මේ වැඩපිළිවෙල 23 වෙනිදා ආරම්භ කරනවා. අනිත් පැත්තෙන් ගත්තාම චන්දිමීරක්කොඩි මැතිතුමා කිව්වා වගේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙනකම් අපේ රටේ බිහිවෙන උපාධාරීන් බලාගන්න වෙනවා මේ අපේ රජයේ. ඉතින් ඒ අනුව තමයි රැකියා විරහිත උපාධාරීන් වෙනුවෙන් ඉතාම සාධාරණව ශ්‍රී ලංකාවද UMP ද JVP ද මොනවත් බලන්නේ නැතුව උපාධියක් ලබාගත් තරුණයාට තරුණියට රැකියාවක් ලබා දෙන වැඩපිළිවෙල විනිවිදභාවයෙන් ආරම්භ කරන්න ජනාධිපතිතුමා කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි බඩු මල්ලක් දීලා తాවකාලික සුවයක් දෙනවට වඩා දුප්පත් පවුලකට ඒ පවුලේ ඉන්න අහිංසක තරුණයෙක් හෝ තරුණියක් තෝරාගෙන ඒ රාජ්‍ය සේවයට අරගෙන රාජ්‍ය සේවයේ ළඟම තියෙන රාජ්‍ය සේවයක වැඩ කරන ගමන් ඒ පවුල සමෘද්ධිලාභී ගොඩෙන් මුදවා ගැනීමේ ජාතික වැඩපිළිවෙල තුළ තමයි අනිත් රැකියා ලක්ෂ්‍ය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම අපි දන්නවා ගම්වල ගියාම අපිටත් කියනවා සමහර ගෙවල් ඉතරේදි ගහගෙන ඉන්න ඒ වගේම හරියට නිවාස නැති ඒ අයගේ විශාල ඉල්ලීමක් තියෙනවා. ඉතින් ඒ නිසා අග්‍රාමාත්‍යතුමා නිවාස ඇමතිවරයා හැටියට ගමට ගෙයක් වැඩසටහන යටතේ අර පහුගිය ආණ්ඩුවේ වගේ අර දුප්පත්ම කියලා අරගෙන ණයක් දීලා ණයකාරයෙක් කරන එක නෙමෙයි ලක්ෂ 6ක ආපසු නොගන්නා ආධාරයක් ලබා දෙමින් ඒ හැම ගමෙන්ම ගේ ගානේ තෝරගෙන ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනා මෙතනින් නවතින්න නැතුව දීර්ඝ වේග ගෙනියන්නේ. එතකොට හැමෝටම ඒ ගේ ඒ මුදලින් ගේ හදා ගන්න පුළුවන්. ණයකාරයෙක් කරන එක නෙමෙයි මේ වැඩපිළිවෙල තුල කරන්නේ. ඒ නිසා මම ශ්‍රීපාල් කීවේ මේ කෙටි කාලය තුල මේ මාස 3ක් යනකම් මොනවත් නොකර ඉඳලා නැහැ. ඒ නිසා මේ රටේ අපි කාබනික පොහොර ප්‍රචලිත කරලා ඒ වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක කරනකම් රසායනික පොහොර දෙන්න ඕනේ. ඒ රසායනික පොහොර දෙන වැඩපිළිවෙල අනිවාර්යෙන් මේ අයවැයෙන් පස්සේ ක්‍රියාත්මක කරනවා. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල මේනෝඩ සූදානම් කරගෙන යනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා වේදිකාවට ඇවිල්ලා සහ එතුමා තීන්දුව තීරණ අරගෙන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සහ එතුමා ප්‍රකාශයට පත් කරපු ඒ ජනතාවට සහන් ලා මොකද සුබ සාධන රාජ්‍යයන් හැටියට ඒවායින් බැහැර වෙන්න බෑ අපිට තාම. ඒ නිසා ඒ ජනාධිපතිතුමා කියපු හැම පොරොන්දුවක්ම අනිවාර්යයෙන්ම ඉටු කරන මේ කාලය තුල උපරිම බදු සහන ලබා දීලා ඒ සියලු කාර්යභාරයන් ඉටු කරන්න කටයුතු කරා වගේම මේ ඉදිරි මහමැතිවරණයේ අති විශිෂ්ට ජයග්‍රහණයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තුල මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා ඇතුළු සියලු පක්ෂ නායකයන්ගෙන් සැදුන්නත් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ ජයග්‍රහණය කරලා
ඒ ජයග්‍රහණයත් එක්ක සාර්ථක අයවැයක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ සම්මත කරලා ජනතාව ආදීව කියපු හැම ඒ හැම අකුරක්ම හැම පොරොන්දුවක්ම ඒ ජනතාව වෙනුවෙන් කළ යුතු හැම කාර්යභාරයක් වගේම මේ රටේ අපි මෙතෙක් කතා කරන මේ සිස්ටම් වල තියෙන අවුල निराකරණය කරලා ඒ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ හැම විෂයකටම පැහැදිලිව ක්‍රමවේද සකස් කරගෙන මේ රට දියුණු රාජ්‍යයක් බවට සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල් දියුණු වුණා වගේම මේ රටත් දියුණු රාජ්‍යයක් බවට පත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න අපි සම්පූර්ණ සහයෝගයේ ශක්තිය ලබා දෙන මන්ත්‍රීවරු හැටියට ඒ සඳහා ජනතාවගේ ආශිර්වාදය ලබා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, බොහොම ස්තුතියි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා. එළඹෙන මහමැතිවරණයේදී අපි ජාතික ජන බලවේගය හැටියට මාලිමාව ලකුණෙන් ඉදිරිපත් වෙනවා. අපි රටේ ඉතිහාසයේ එක්තරා කාලයක් තිබුණා චණ්ඩිකමෙන් ඡන්ද ගන්න. නමුත් දැන් ඒක එහාට ගිහිල්ලා දැන් තිබෙන්නේ රැවටීම. රැවටීමේ තලුත් වශයෙන් ඇවිල්ලා තියෙනවා. අපිට මතකයි ජනාධිපතිතුමාගේ කාලේ සමහර අපේක්ෂකයෝ ඇවිල්ලා කිව්වා මම මෙච්චර පොහොසත් මට පුළුවන් මට මෙච්චර ව්‍යාපාර තියෙනවා එක රැයින් මම රටේ ණය ගෙවන්නම් කියලා. අපි බලන්න ඕන ඒ අය එහෙම කියනකොට ඒ අය මේ රටේ ජනතාව හඳුනගන්නේ කොහොමද? මම කිව්වට පස්සේ ණය ගෙවන්නම් කියලා මේ ජනතාව මේක පිළිගන්නේ නැති කියලා. ඉතින් මම දැක්ක මහමැතිවරණටත් සමහර අය මෙවැනි ආකාරයේ වියත් රැවටීම් වලට දැන් ජනතාව ගොදුරු කරන්න පටන් ගන්න තියෙනවා. සමහරු එනවා මම දුප්පත්කම නැති කරන්න මාව පාර්ලිමේන්තුව යවන්න. වක්වර රෝගේ නැති කරන්න මාව පාර්ලිමේන්තුව යවන්න. එහෙම නැත්නම් හොර දොස්තරලා අල්ලන්න මාව පාර්ලිමේන්තුව යවන්න. මේ වගේ ඒ කියන්නේ තනි කෙනෙකුට කරන්න බැරි දේවල් පිළිබඳව ජනතාව තුළ අසීමිත විශ්වාසයක් අදලා රවට්ටලා කොහොමාරි පාර්ලිමේන්තුව අසන දිනා ගන්නත් උත්සාහ කරන බව පේනවා. අපි දන්නවා ජනතාව ඇතුලේ තිබෙනවා මේ දේශපාලනිකයන් දේශපාලඥයන් පිළිබඳව බලවත් අප්‍රසාදයක් තිබෙනවා. ඒ නිසා තමයි ඔවුන් උගතුන් වියතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුව යන්න ඕන කියලා කියන්නේ. හැබැයි මතක තියාගන්න අපේ මේ පාර්ලිමේන්තු කිසිවක නිකම් මේ උගතුන් වියතුන් නැති පාර්ලිමේන්තු තිබුණේ නැහැ. ජනාධිපති නීතිඥයෝද අධිනීතිඥයෝ විශේෂඥ වෛද්‍යවරුද මහාචාර්යවරු ආචාර්යවරු ඔක්කොම හිටව පාර්ලිමේන්තු තමයි මේ තියෙන්නේ. ඒව හැසිරීමත් බලන්න. ඒ නිසා මේ නිකන් අර උගතුන් වියතුන් කියලා බෝඩ් එක දාගෙන ආපු පමණින් දේශපාලනය කරන්න පුළුවන්ද මොනවද කරන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. මොකද පෙන්ෂන් එක හදාගන්න විතරක් අවුරුදු පහකින් ජනතාව ඡන්ද දෙන්න ඕනේ නැහැ. අපි ජාතික ජන බලවේගය හැටියට බොහොම පැහැදිලිව කියන්නේ අපි ආණ්ඩුව නෙව හදන්න උත්සාහ කරන්නේ නැහැ. මහමැතිවරණයේදී බෝටාපි රාජපක්ෂ මහත්තයා ජනාධිපතිලා තිබෙනවා. අවුරුදු පහකට ජනතාව බලය දීලා තිබෙනවා. අපිට අපි ඉල්ලන්නේ රයිට් ඔබ වෙනුවෙන් කතා කරන විපක්ෂය අපිට අවස්ථාවක් දෙන්න. අපි ඔබ වෙනුවෙන් හන්නගලා තිබෙනවා. ඔබ වෙනුවෙන් වැඩ කළා තිබෙනවා. ඉතින් ජනතාව මේ පිළිබඳව යම් ඇගයීමක් කරනවා නම් ඔබට පුළුවන් අපිට අවස්ථාවක් දෙන්න. ජනතාවතේ තමයි තියෙන්නේ. අපි මොනවා කරත් මොන විදිහේ දේවල් රැස්වීම කරත් අවසානයේ තීන්දුව තිබෙන ජනතාවතේ ජනතාව තමයි තීන්දු කරන්න ඕන අපි පාර්ලිමේන්තුවේ කොතරම් කණ්ඩායමක් ඉන්න ඕනද නැද්ද කියලා. ඉතින් මේ දේශපාලනය පිළිබඳව මම හිතන්නේ අපි කාට කාටත් ආපසු හැරී බලන කාලය හරි කියලා. කියන්නේ අපිට හැමදාම රැවටි රැවටි යන්න පුළුවන්. නමුත් මේ රැවටීම අපි කොච්චර දුර යන්නද? ලෝකේ රටවල් අපිව වේගයෙන් පහු කරගෙන යනවා. අපි හැමදාම දුප්පත්කමේ ගිලෙමින් තිබෙනවා. දැන් මහා පරිමාණ ව්‍යාපෘති හදුවා කියලා කිව්වට පසුගිය ආණ්ඩුවේ මැදහරි වෙනකොට 2018 පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ සමෘද්ධි ගන්න පවුල් ප්‍රමාණය ලක්ෂ 16 ලක්ෂ 22 කරන්න වුණා. 94 ඉඳන් පටන් ගත්ත ජනසවිය සමෘද්ධිය ප්‍රතිඵලදායක වෙලා නැහැ කියලානේ පේන්නේ. ඒ කියන්නේ සමෘද්ධි දෙන ප්‍රමාණය වැඩි කරන්න නෙමෙයි, හරිනම් අඩු කරන්න ආණ්ඩුව ඕනේ. අපි ඒක වැඩි කිරීමෙන් පෙන්නු කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඒ ව්‍යාපෘති අසාර්ථකයි කියන එක. ඒ නිසා මීට වඩා රට පිළිබඳව හිතන්න දේශපාලකයන්ට බල කරන අතරේ ජනතාවට වකිමත් තිබෙනවා කියන එක ජනතාව තේරුම් ගන්න මම නැවතත් කියන්නේ මේ රටේ ඉන්නේ 96%ක් ලියන්න කියන්න පුළුවන් ජනතාව. ලීවීම කියවීම සහ අවබෝධය අතර සම්බන්ධයක් තිබෙනවා කියන එක පෙන්නුම් කරන ජනතාවට අවස්ථාව ලැබෙන්න මැතිවරණේ. වෞසුති. ජාතික ජන බලවේගයේ අගමැති අපේක්ෂක කවුද මන්ත්‍රීතුමා? අගමැති අපේක්ෂක නම් කරන්න ඕනකම තිබෙන්නේ මහමැතිවරණේ අපි ආණ්ඩු බලය ඉල්ලනවා නම්. අපි ආණ්ඩු බලයක් ගැනීම සඳහා නෙමෙයි ජනතාව ඉදිරියට යන්නේ. නෑ. ඒ කියන්නේ ප්‍රධාන පෙළේ විපක්ෂයක් විකාර කළ වැඩක් නෑ කියලා කිව්වා. නෑ නෑ මම විකාර කළ වැඩක් නෑ. ජනාධිපති පත් කළා තිබෙනවා නම් අගමැති පත් කරන්න ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා හරි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හරි අගමැති අපේක්ෂා කරොත් පිළිගන්න පුළුවන්. නැත්නම් අනිත් අය ඔක්කොම යන්නේ විපක්ෂයට. විපක්ෂයට යන්න තියෙන වෙලාවේ ජනතාව රවට්ටලා බොරුවට නිකම් මේ ආය අන්දන්න අපි ලෑස්ති නෑ. ඔබතුමාගේ අරමුණ മന്ത്രി ආසන മന്ത്രി දුර කීයක් ලබා ගැනීම මේ පාර්ලිමේන්තුවේ ඉලක්ක තිබෙනවා. නමුත් මේ වැවිල සූදුවක් නෙවෙයි නේ. ඔබතුමාලගේ සැලැස්මක් තියෙනවා නේ. සැලැස්ම මේමයි. මේක ඔට්ටු අල්ලීමක් නෙවෙයි. හරිද? ඔට්ටු අල්ලන්න අපි ලෑස්ති නෑ. අපි අපේ දේශපාලන ප්‍රතිපත්තිය අපි කරපු වැඩ ජනතාවට කියනවා. ජනතාව තමයි තන් දෙන්න ඕන. ඒ දින එක බාර අරගෙන අපි ඒ දින ප්‍රමාණයට වැඩ කරනවා.
හොඳයි බොහොම ස්තුතියි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හෝමඟ මාසනේ ප්‍රධාන සංවිධායක නීතිඥ එරන්ද වැලියංග මහතා මම හිතන්නේ මීට පෙර මගේ මාධ්‍ය සහෝදරත් අහපු ප්‍රශ්නයටත් පිළිතුරක් හැටියට අවසාන වශයෙන් කියන්න ඕනේ අපි අවුරුදු 72කට වැඩි කාලයක් විවිධ පක්ෂවලට රැවටුණා මම එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන්න පුළුවන් හැබැයි මම පුද්ගලිකව විශ්වාස කරනවා මේ රටේ යම් විනාශයක් වෙලා තියෙනවද ඒ විනාශයට කුමන හෝ ආකාරයකින් මේ රටේ පාර්ලිමේන්තුවේ හිටපු යම් යම් පුද්ගලයන් හා යම් යම් පිරිස වාක් කියන්න ඕනේ. ඒ නිසා මේ අවස්ථාවේ මේ රටේ ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා තවදුරටත් ඒ රැවටීම ඒ මතවාදය වෙනස් කළා හරි කණ්ඩායමක් මේ රටට පත් කරන්න. ඒකෙදී මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා පාර්ලිමේන්තුවේ ඇවිත් ඉතියි කියලා. කුමන පක්ෂය නියෝජනය කරත් එහිදී උගත් බුද්ධිමත් තරුණ වගේම රට ගැන හිතන මේ රටේ ජීවත් වෙන මිනිස්සු ගැන හිතන කණ්ඩායමක් යවන්න ඕනේ. විශේෂයෙන්ම මම නැවත වතාවක් අවසානයේ ඉතා පැහැදිලිව කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ බහුතරයක් ජනතාව රැවට්ටුවා. බහුතරයක් ජනතාවට බොරු කිව්වා. සරලව කිව්වොත් එහෙම ජාතිකත්වය ජාතිවාදය මුල් කරගෙන තමයි මේ රටේ බලය ලබා ගත්තේ. හැබැයි මේ මාස 3 කාලය තුර එතුමා ප්‍රධාන වශයෙන් කරේ සයින්ද මර්දු ප්‍රාදේශ සභාවක් ලබා දීම. මම කියන්නේ ඒක වැරදි කියලා අපි ඉස්සරත් කිව්වා මුස්ලිම් ජනතාවට සලකන්න ඕනේ. දෙමළ ජනතාවට සලකන්න ඕනේ. මේක සිංහල බෞද්ධ රටක්. හැබැයි ඔවුන් ඊට පෙර කිව්වේ ඒක නෙමෙයි. ඔවුන් කියන දේ නෙමෙයි කරන්නේ. ඔවුන් ජනතාවට ඇත්ත කියන්න ඕනේ කියලා ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඒ මොකද ඔවුන් විශ්වාස කරනවා මේ රටේ ජනතාවට බොරු කියලා මේ රටේ පාලන ක්‍රමය ගෙනියන්න පුළුවන් කියලා. ඒ නිසා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තවදුරටත් රැවටෙන්න එපා. අපිට මතකයි කිරිබත්ගොඩ ස්වාමින් වහන්සේ නායක ස්වාමින් වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට උදව් කරා. ඊට පස්සේ ඒ ස්වාමින් වහන්සේ නායක ස්වාමින් වහන්සේ ඉල්ලීමක් කරා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුවෙන් කලාකරුවන්ට ක්‍රීඩකයන්ට අනිකුත් ඒ විවිධ ජාතියේ පුද්ගලයන්ට ස්වාමින් වහන්සේලාට නාම යෝජනා ලබා දෙන්න එපා කියලා. හැබැයි දැන්ටම අපිට පේනවා විවිධ කණ්ඩායම විවිධ දිස්ත්‍රික්කවලින් විශේෂයෙන්ම මම හිතන්නේ මේ තුමාගේ දිස්ත්‍රික්කයෙන් පවා කලාකරුවන් ඔය කියන පුද්ගලයන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට ඒ ස්වාමින් වහන්සේලා ලබා දුන්න පොරොන්දු පවා මේ වෙනට කඩ කරලා තියෙනවා. ඒ වගේම අපේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා කිව්වා රැකියා ලබා දෙන්නේ මැතිවරණ පොරොන්දුවක් හැටියෙන් නෙමෙයි කියලා. එහෙනම් මේ රැකියා ලක්ෂයක් ලබා දෙනවා කියලා මන්ත්‍රීවරුන්ට අච්චර බෙදලා දෙනවා, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට මෙච්චර බෙදලා දෙනවා කියලා ඒ බොරු පොරොන්දු දීමේ ලබා දීමේ අවස්ථාවක් නැහැ. ඒක හරියට එක බොරුවක් කියුවාම ඒ බොරුව වහගන්න බොරු 100ක් කියන්න වෙනවා වගේ වැඩ පිළිවෙලක් තමයි දැන් මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලිව මම කියනවා මේ වන විට මහපාරේ ඇවිද්දොත් එහෙම ආණ්ඩුවට ඡන්දෙ දුන්න පුද්ගලෙක් හොයාගන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. අනේ ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ විපක්ෂයේ බලවේග සියල්ල එකතු වෙලා හංසයාලක් වුණෙන් ඉදිරියේදී මහමැතිතුමා ඉදිරිපත් වෙන්නේ. අපි ඉතා පැහැදිලිවට කියනවා මේ රට දිනු කරන්න නම් තවදුරටත් දේශපාලනික වශයෙන් බෙදිලා හරියන්නේ නැහැ. ජාති වශයෙන් බෙදිලා හරියන්නේ නැහැ. ආගම් වශයෙන් බෙදිලා හරියන්නේ නැහැ. අපි පක්ෂ සියල්ල එකතු වෙන්න ඕනේ. ජාති සියල්ල එකතු වෙන්න ඕනේ. ඒ විවිධත්වය අපේ රටේ ශක්තියක් කරගන්න ඕනේ. ඒ විවිධත්වය ශක්තියක් කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊළඟ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා බවට පත් වෙලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග සහයෝගයෙන් කටයුතු කරලා මේ පක්ෂ සියල්ල එකතු වෙලා පොදු ප්‍රතිපත්තීන් ඔස්සේ ගිහිල්ලා මේ රටේ ජනතාවට සේවයක් කරන්න ඕනේ. ඒ සඳහා මේ රටේ ජනතාව ඉදිරියේදී පැහැදිලි තීන්දුවක් ගනී කියලා අපි විශ්වාස කරනවා. හොඳයි, කෙටි ප්‍රශ්නයක්. ඔබතුමා හංසයා ලකුණෙන් එනවා කියලා කියනවනේ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් කලින් ප්‍රෙස් සෙක්‍රටරියට 80ක් කිව්වේ අලිය ලකුණ අත්හරින්න බෑ කියලා. දැන් හෙට දැන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැසීමේදී ඔය තීන්දුවම ගත්තොත් ඔබතුමා මොන පිළේද ඉන්නේ? පැහැදිලිවම හෙට සියලු දෙනාගේ බහුතර කැමැත්තෙන් හංසයා ලකුණට එකඟතාවය පළ කරනවා. මේ වෙනකොටත් අපි මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය හා රනිල් වික්‍රමසිංහ ගරු හිටපු අග්‍රාමාත්‍යතුමා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා අපිට පැහැදිලි විශ්වාසයක් තියෙනවා හංසයා ලකුණෙන් තමයි ඉදිරි මහමැතිතුමනි ඉදිරිපත් වෙන්නේ කියලා සියලු දෙනාගේ එකමුතු බවයි. හොඳයි, බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා. අපි පොහොට්ටුව ලකුණෙන් පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න පැහැදිලිව සියලු බලවේග එකතු කරගෙන පෙළ ගැහිලා ඉන්නේ. මේ රටේ 120කට ආසන්න ජනතාවක් බහුතර ඡන්දෙන් පත් කරා, 170කට ආසන්න ජනතාවක් බහුතර ඡන්දෙන් පත් කරා අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයාට. රටේ ජනතාව පැහැදිලි මතයක ඉන්නේ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව පොහොට්ටුවෙන් පත්විය යුතුයි කියලා පසුගිය රජයේ අත්දැකීම් දැකලා.
අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා විය යුතුයි කියන එක ඒකමතිකව පක්ෂය තුල සහ රට තුල තියෙන ජනතා බලාපොරොත්තුවක්. මේ බලාපොරොත්තුව ඉටු කරන්න තමයි අපි කතා කරේ. අපි එදා කිව්වම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ගේන්න කියලා බිල්ලෝ මවන්න හැදුවා. මිලිටරි පාලකයෙක් එන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයෙන් නැතිවෙයි, ජනමාධ්‍ය නිදහස නැතිවෙයි, නුසුදුසු පුද්ගලයන් දේශපාලන තනතුරු වලට පත්වෙයි, මේ වගේ දේවල් කිව්වා. නමුත් අද වෙනකොට මේ රටේ ආරක්ෂකයන් පිරිවරාගෙන පාර යන්න බැරි වෙයි. මේ වෙන විට ඒ තත්ත්ව වෙනස් වෙලා ජනාධිපතිතුමාගේ ජාතිය අමතා කරපු ප්‍රකාශය ඇහුවනම් නිදහස් දිනේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ගේන රටක රාජ්‍ය නායකයෙකුගේ කතාවකට එහා ගිහිපු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශයක් කතාවක් එතුම කරේ, ලෝකය පිළිගන්න කතාවක්. ඒ වගේම හැසිරීම අද ජනමාධ්‍ය නිදහස නැති වෙනවයි කිව්වනේ. අද තිබුණටත් වඩා ජනමාධ්‍ය නිදහස රාජ්‍ය මාධ්‍යයේ පවා ඇති වෙලා තිනවා. ජාතිවාදී රජයක් නොවන බවට ඔප්පු කළා තියෙනවා. මේ කිසිම අවස්ථාවක ජාතිකවාදය අපි පිළිගත්. අපි පැහැදිලිව මේ රටේ එදත් කිව්වා ලංකාව සිංහල බෞද්ධ රටක්. හැබැයි අනෙකුත් ජාතීන් සමග සහජීවනයෙන් අනෙකුත් ජාතීන් ආරක්ෂා කරමින් ජීවත් වීමට හැකිවන ආකාරයේ රටක් බවට පරිවර්තනය කරනවා කියලා. අදේ මතේ අපි ඉන්නවා ඉදිරියට. ඒ අනුව අපි සිංහල බෞද්ධ රටක් හැටියට ද්‍රවිඩ මුස්ලිම් ජනතාවට ඒ අයගේ රැකවරණය දෙන්න, ඒ අයට අයිතිවාසිකම් අභිමානය රකින්න, එයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කටයුතු කරමින් ඉන්නවා. අපි කිව්වා රැකියා ලබා දෙනවා කියලා. එදා එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 10ක් දෙනවා කිව්වා. දුන්නද? අද අපි පත්වෙච්ච වහාම ඒ සඳහා පියවර ආරම්භ කරලා තිනවා. අපි කිව්වා අභිමානවත් රටක් හැටියට මේ රටේ ජීවත් වෙන්න අවස්ථාව දෙනවා කියලා. රටට එරෙහි රටට අවැඩදායක ගිවිසුම් තියෙනවා නම් ඒවා වෙනස් කරන්න කටයුතු කරනවා කිව්වා. දැනටම ඔබ දකිනවා සංඉන්දියාව ඇති කිරීම සම්බන්ධව අපේ මතය ඉදිරිපත් කරලා තින්නේ 30/1 40/1 සම්බන්ධව තීරණ ගැනීම සඳහා අද කටයුතු ආරම්භ කරලා තින්නේ. කැබිනට් මණ්ඩලය අනුමත කරලා පාර්ලිමේන්තුවට දාලා නිකන් ඒකාධිපති විදියට නෙමෙයි. සියලු දෙනාගේම කැමැත්තෙන් මේ රටට හොඳ දෙයක් වෙන්න දේවල්. අපි රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවායි කිව්වා. ඒක කළා තියෙන්නේ. හැබැයි මාස 3කින් මේ ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න බෑ. මේ වැඩපිළිවෙල අකුරක් නැර අවුරුදු 5 තුල ක්‍රියාත්මක කරනවායි කියලා දීපු සහතිකය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කැප වෙලා ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය කරන බලය ලබා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා. ජනතාවගෙන් අපි ඕන කමෙන් ඉල්ලනවා. මේ අනිවාර්යෙන්ම අපිට 3/2ක බලය ලබා දෙන්න ජනතාව පෙළ ගැහිලා ඉන්නවා. ඒ අතරට රටට වැඩ කරන්න පුළුවන් ගැළපෙන දූෂිත නොවන යමක් තමන් ඉන්න ක්ෂේත්‍රයේ නිපුණත්වයක් පළ කරපු ඉතිහාසය දිහා බලලා වැඩක් කරන්න පුළුවන්ද, වැඩක් කළා තියනවද, කුමන වර්ගයේ පුද්ගලෙද, මොකද ආපහු ඡන්දේ දුන්නට පස්සේ අවුරුදු 5ක් යනකම් නැවත කැඳවීමේ බලය අපේ අනුක්‍රම ව්‍යවස්ථාවට අනුව නැහැ. ඒ නිසා ඒ වගේ ගැළපෙන කණ්ඩායමක් පත් කරලා දෙන්න ඉතුරු ටික අපි රට බලාපොරොත්තු වෙන විදියට කරලා දෙන්නම් කියන එක අපි වගකීමෙන් පොට්ටු හැටියට කියනවා. හොඳයි, අනිවාර්යෙන්ම පොට්ටුවේ රජයක් 3/2ක බලයක් එක්ක මේ රටේ බිහි වෙනවයි කියන එකත් කියන්න ඕන. හොඳයි ජනතුමා, මේ ඔය හිටපු ජනාධිපතිනිය ආවොත් ඔබතුමාලා බාර ගන්නවද? මෙහෙමයි, පුද්ගල සාධක නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න රටේ ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයට දායක වෙන ඕනම කෙනෙකුට සහයෝගය ලබා දීමේ කිසිම බාධාවක් නැහැ. ඒ කුමන මට්ටමේ ඉඳන් සහයෝගය ලබා දෙනවද කියන එක පිළිබඳව පක්ෂය සහ ජනතාව තීරණය කරයි. හොඳයි, ජනතාවට තමයි හැම දෙයක්ම අන්තිමේදී බාර වෙන්නේ. ඉතින් අද සටනට සහභාගී වුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා, බොහොම ස්තුතියි. ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඔබතුමාටත් ස්තුතියි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොමගම ආසනයේ ප්‍රධාන සංවිධායක නීතිඥ එරන්ද වැලියංග මහතා ස්තුතියි. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා,
මාධ්‍යවේදීන් ලෙස කසුන් සමරවීම අයි ගජමුකන් එවගේම සිවිල් පුරවැස නියෝජනය කරමින් නීතිඥ විශ්ව විධානගමගේ එවගේම පැමිණි ජනතාව ඔබටයි සියලුම ප්‍රශ්න මේ අපේ ඉදිරියේ ඉන්න අය බාර කළේ ජනතාවට බාරයි කතිරේ බලවත් හැමටම වඩා ලබන ගහරුවාද යලිත් සටනෙන් හමුවෙමු.